සිත සම්බන්ධයෙන් ඒක අභ්‍යන්තර ධර්මයක් අරමුණක් ගන්න ධර්මයක් එයා ස්වභාව ලක්ෂණයක් දරන ධර්මයක් එය පිරිසුදු ධර්මයක් ඊට පස්සේ පිරිසුදු බවාංග හිතකින් පැනනගින ධර්මයක් නැත්තම් බවාංග හිතේම අකුස ධර්මයක මිශ්‍ර නිසා පිරිසුදුයි ඊට පස්සේ අරමුණක් මනමනින් මනගනිමින් වගේ දැනගන්න ධර්මයක් ආදී ලෙසට අරමුණක් ගැන කල්පනා ගැන කල්පනා කිරීම නැමැති ක්‍රියාව චින්තන ක්‍රියාව ඊට පස්සේ අරමුණක් විජානනයේ වෙනකොට අනිත් අරමුණේ වෙනකොට දැන ගැනීම මේ වගේ මේ එකම ධර්මයක් ගැන පැතිකඩ ගන්න කියලා බලන්නට පුරුදු වෙනවා. ඒතර මේ වගේ ආභෝධයක් කාටරි තියෙනවනේ තා පහසුවෙන් ඔහුට අරමුණ මේ පරමාර්ථ ධර්මයේ ප්‍රකට කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා තමයි අර ධර්මඥානයේ තියෙන කෙනාට පහසුවෙන්ම විදර්ශනා භාවනාව වඩන්නට පුළුවන් ධර්මයේ ප්‍රකට කරග ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් ආභෝධයට පත් වෙන්න පුළුවන් කියන එක කියන්නේ. දැන් තේරෙන වැඩි සමහරලාට මේක අධ්‍යයනය කරගෙන යනකොට කවුරු හරි කිව්වොත් දැනුම භාවනාවට අවබෝධයට බාධාවක් කියන කතාව කොතරම් පදනම් විරහිත කොතරම් වැරදි කතාවක්ද කියලා. ඒ තරම් හානිකර කතාවක් මං හිතන්නේ මේ බුද්ධ ශාසනය ඇති කියලා. ඉතින් හරියට ධර්මයේ තේරුම් ගත්තා නම් හරියට ධර්ම ඉගෙන ගත්තා නම් ගැඹුරින් විශ්ලේෂණය කරා නම් කොතරම් පැහැදිලි ලෙස ධර්මය ප්‍රකට කරගන්නට පුළුවන්ද? සමහරු කියන පොත් විසික් කරන්න පොත් පැත්තකට තියන්න. ඔබට අවබෝධය ගලාගෙන එයි. මේ ප්‍රකාශන සමහර මහ තෙරවරු කරපු ප්‍රකාශන කොතරම් වැරදි ප්‍රකාශනයක්ද මේ? තරම් කොතරම් හානිකර ප්‍රකාශන. ඒ නිසා තමයි සාසනස්ස පරියප්ති මූලං. පරියප්තිය ධර්මයේ ඉගෙනීම තමයි ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන මේ සාසන දෙකේම මූලය. පරියප්තිය. සහ හරියට මේ ධර්ම ඉගෙන ගන්නට ඕනේ. අපි තේරවාදේ නම් ඉන්නේ තේරවාද ණය ක්‍රමයක් කියලා එකක් තියෙනවා. ඒ තේරවාද ණය ක්‍රමයේදී වෙන වෙන අර්ථකථන දුන්නොත්. දැන් අපි ඉදා කතා කරා රූපං අනාරම්මණං කියන වචනේ. බාහිර රූපයක් නැත. ඒක තියෙන්නේ හටගන්නේ සිතෙහි පමණක්ම කියන ගත්තා. මේවා තනිකර තේරවාදයට පටහැනි. තේරවාදින් පරිබාහිරද. මොකද අටුවාවේ ඒවා ප්‍රතික්ෂේපිතයි. ඒ විවරණ අටුවාවට ගැලපෙන්නේ නැහැ. තේරවාදයට ගැලපෙන්නේ නැහැ. ඒවා ඒ ස්වාමීන් වහන්සේලාගේ ඒ පිරිසගේ රුචිකත්වය. එතකොට පරියාප්ති ඉගෙන ගන්නකොටත් තේරවාදය අනුව නම් විපස්සනා කරන්න යන්නේ. ඔබ වෙන වාදයක් අනුව වෙන ස්වාමීන් වහන්සේ කියන ක්‍රමයක් අනුව බාහිර රූපේ නැත සිතර දැනෙනකොට ඒක රූපෙත් එක්ක අපි අසු රූපේ අසුරු කරනකොට තමයි රූපේ තියෙන්නේ ආදී නිර්වචන වලින් විපස්සනා කරනවා. ඔබ ඒ අදාළ ස්වාමීන් වහන්සේගේ විපස්සනාවක් වඩනවා මිසක් තේරවාද විපස්සනාවක් නෙමෙයි වැඩලා තියෙන්නේ. කොතරම් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් කොතරම් ආකර්ෂණීය බණ කිව්වත් කවුරු හරි කිව්වත් බාහිර රූපේ ඇත කියන එක වැරදි එහෙම එකක් නැහැ කියලා ඒ උන්වහන්සේගේ වාදයේ මිසක් තේරවාදේ නෙමෙයි. තේරවාදේ හැටියට බාහිර රූපයක් ඇත. අත්ති භික්ඛවේ රූපං. ඒ මොකද්ද? මේ විපරිණාමෙන් රූපයක් ඇත. ඒ රූපය අපි අපිට දැනෙන්නේ විපරිණාමයක් ලෙස නෙමෙයි. මේක රූපයක් ඇත කියන එක තමයි ඒකේ විග්‍රහය. ඒ නිසා ඒ මොනවද පරියප්ති ඉගෙන ගන්නකොටත් හරියට තේරවාදී ඉගෙන ගන්නවා කියන එක වැදගත්. එහෙම වුණේ නැත්නම් අපි වෙන තැනක ගිහලා නතර වෙන්නේ. ඒකත් මතක තියාගන්නට ඕනේ. අන්තිමට ඒ අදාළ ස්වාමීන් වහන්සේ කියන විපස්සනාවක් කරයි. තේරවාදී විපස්සනාව කරන්නේ ඔබ. තේරවාදී විපස්සනාව well defined. A to Z. ඒක ගැන contradictions උත් නැහැ. තේර පොත්තුලේ කවුරු හරි අර වගේ ධර්මයක් කියනවා උට කියන්න වෙනවා විසුද්ධි මාර්ගේ වැරදි කියලා. අටුවා වැරදි කියලා කියන්න වෙනවා. එහෙම කියන්න නැතුව කරන්න බෑ. මොකද ඒක සම්පූර්ණයෙන් වෙනස් නිර්වචන. ඉතින් ඒ නිසා පළවෙනි කරුණ කවුරු හරි කිව්වොත් පරියප්තිය වැඩක් නැහැ කියලා. ඒක ඉතාම හානිකර වැරදි ප්‍රකාශනයක්. මේක කරගෙන යනකොට තේරෙනවා ඇති. මම බලාපොරොත්තු වෙනවා තේරෙනවා ඇති කියලා. මේ ධර්මයේ ඉගෙන ගන්න ගැඹුරට මේක ප්‍රකට වීමනේ වෙලා තියෙන්නේ. අර ලක්ෂණ වශයෙන් පච්චපටන් පදට්ටහන ඉගෙන ගැනීමෙන්ම ප්‍රකට වෙනවා නම් මේක තවත් මේ විදිහට ගැඹුරට විශ්ලේෂණය කරගෙන යනකොට නිතර ඇහෙනකොට ප්‍රශ්න කරනකොට මේ ධර්මයේ අතමුලක්ෂය ප්‍රකට වෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ අවබෝධයට බාධාවක් කියලා කියනවා නම් ඒක ශ්‍රාවකයන්ට ඒ තරම් හානිකර තා ප්‍රකාශනයක් නැහැ කියලා මං හිතන්නේ. මොකද පරතෝ ගෝස ප්‍රත්‍ය නැති කරා. පරතෝ ගෝසේ නැතුව නිවන් දකින්න බැහැ ශ්‍රාවකයන්ට. මේ කොමමණිකෙන්ද පරතෝ ගෝසේ ඒ අදාළ ස්වාමීන් වහන්සේගේ බණ ටික අහන එක විතරද පරතෝ ගෝසේ ඒතර එන්නේ? උන්වහන්සේ ඒ අදහස කියන්නේත් එහෙම. ඒතර උන්වහන්සේ කියන්නේත් පොත් ටික එපා කියලා කියන්නේත් ඒකත් අවවාදයක්. ඒතර ඒ අවවාදේ හරි. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීම වැරදි කියන එකනේ මේ කියන්නේ. ඒක අතිශය පදනම් විරහිත කතාවක්. ඊළඟට ඉගෙන ගන්නකොට ඔබ තේරවාදී යනවා මේ විපස්සනා කරන්න ඕනේ. අහවල් ස්වාමීන් වහන්සේට විපස්සනා කරනවා නම් ඒක වෙනම කතාවක්. ඔබට තේරවාදී යනවා නම් විපස්සනා කරන්නට ඕනේ. එහෙමනම් ඔබ හරියට තේරවාද සම්ප්‍රදාය ඉගෙන ගන්නට ඕනේ බේරලා, තෝරලා බේරලා. ඊට එතකොට තමයි අපිට මොකද මේ හැම අවසානයේදී විපස්සනාව කතා කරන දවසට දවසක මම කතා කරයි කාලයක් ගියා යන විදිහට ඉතින් කමක් නැහැ.
දවස් විපස්සනා කතා කරනකොට තේරි මේවා මුතු ඇටක මුතු ඇට ටිකක් මාළික ගැට ගැහුවා වගේ කිනේකට ගැළපි ගැළපි තියෙනවා. ඒතර මේක සම්පූර්ණ එක පිච්චර එකකට එක චිත්‍රයකට අපිට ගන්නට පුළුවන්. මේ තමයි පරමාර්ථ, මේ තමයි පරමාර්ථ ජාතික කියපුවා, මේ තමයි අනුප්පන්න ධර්ම, මේ තමයි පටිච්චසමුප්පාය හේතුඵලය, මේ තමයි ප්‍රහාණය, මේ තමයි භවනාව, මේ තමයි නිවන කියන ඒවායි කිනේකට ඝට්ටනේ නොවි එකිනෙකට පරස්පර නොවි එක චිත්‍රයකට අපිට ගන්නට පුළුවන් වෙනවා. ඒක තේරවාදී දින විශේෂ ලක්ෂණයක්. ඉතින් ඒ නිසා මම අවසන් කරනවා. ඉතින් පරිවිඩ දෙන්න ඕන අවශ්‍ය වෙන්නේ එකම ධර්මය අපිට මේ වක්ති පාත්පසකින් දැනගන්නට පුළුවන්. ඒ දැන ගැනීම ඔබගේ විදර්ශනාවට අතිශයින්ම උපකාරයි කියන එක. ඒ නිසා මම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා ගන්න. හරි. ඔබ වහන්සේ අද කියපු මේ අපේ පරිත්‍යය කියන්නේ අපි අභිධර්මයේ ඉගෙන ගන්න විදියට හුඟක් වෙලාවට දොස්සහනවා හුඟක් අයගෙන්. දැන් ඉතින් අවුරුදු 60ක් වෙලා මේ තාම මේ අභිධර්මයේ ඉගෙනගෙන ඉන්නවද මෙරුණත් මොකද වෙන්නේ කියලා. නමුත් මම නම් හිතන් ඉන්නවා කමක් නැහැ මෙරුණත් අභිධර්මයේ ඉගෙන ගන්නවා කියලා. ඔබ වහන්සේට බොහෝම පින් ඒ ගැන පැහැදිලි කළාට. ඒක තමයි මේ පාටියක් තියෙනවා මම එකත් එකත් මම ඒකත් උගන්න ඔබතුම මේ කියපු වචනේද අටුවාවේ පාටියක් තියෙනවා න පරියත්ති දරෝ දුක්ඛතෝ න මුච්චති න පරියත්ති දරෝ දුක්ඛතෝ න මුච්චති එහෙමයි සාරාංශය මුච්චති කියන්නේ මොකද මිදෙනවා කියන එක හරිනේ දුක්ඛතෝ කියන්නේ දුකෙන් නේ දුකෙන් හරිනේ පරියත්ති දරෝ කියන්නේ පරියත්තිය දරාගත්ත කෙනා නැත්තම් පරියත්ති උගත් කෙනා කියලා කියමු එහෙමයි ස්වාමීන් වහන්සේ උගත් කෙනා දැන් මෙතන නයනු කීයක් තියෙනවද නයනු දෙකයි මේකට කියන්නේ නකාර ද්වය ණය කියලා නකාර ද්වය කියන්නේ නයනු දෙකක් කියදෙනකොට කොහොමද අර්ථ ගන්න එහෙම අර්ථ ගන්න ක්‍රම දෙකක් තියෙනවා නයනු දෙකක් කියදෙනකොට නිගේෂන්ස් දෙකක් කියන්නේ එක පොසිටිව් කියන එක නෑ නෝ නෝ හරිනේ දැන් මේ දෙකක් කියවන අයි අප්කෝන් ඉංග්‍රීසියෙන් කියන්නේ එහෙම ගත්තොත් එහෙම එහෙම තියෙන වාක්‍ය නෑ එහෙම නෙවෙයි එකම වාක්‍යයේ නිගේෂන්ස් දෙකක් කියව ඉට් ඉස් නොට් දැට් ඇයි ඩින්ට් ගෝ කියලා කිව්වොත් ඉට් ඉස් නොට් දැට් ඇයි ඩින්ට් ගෝ කිව්වොත් එහෙම මම ගියා කියන එකනේ කියලාද I didn't go. I didn't. Mama gave. It's not that I didn't go. Mama Nokia no way. Nokia no way. Kerala ki word. Gya kya ne kani? Ye thora ekeng kino naino deka kajono samanen dhanatmakar. Kani positive arthe. Ilanga naikrame tamai naino deka kya dena kote ev arthe. Anivarya arthe. Ev. Ev. Eta kote ev enne me kriya. Thora me ganno ne koma dhanu na me meva ge vaake gattam. පරියත්ති දරෝ දුක්ඛතෝ මුච්චති ඒව පරියත්ති දරයා ඒකාන්තයෙන් දුකෙන් මිදෙනවා සත් එතකොට ඒකට හේතුව තමයි මේ ඇතිවෙන උපනිශ්‍රය මේ ධර්මය ඉගෙන ගන්නකොට ඇතිවෙන පැහැදිලිකම මේක ඒකාන්තයෙන් ඔබට මේ ජීවිතේ නිවන් දකින්න බැරුණ සසරදී බුදුවරු හැම මේ බුද්ධ ශාසනම මේ ධර්මය ඇහෙනකොට ගැඹුරින් මේක තේරුම් අරගෙන විදර්ශනා වඩලා නිවන් දකින්න ඒකාන්ත උපනිශ්‍රයක් නිකන් නේ ඒකාන්ත උපනිශ්‍රයක් ඒ නිසා කවුරු හරි කිව්වොත් අටුවා කියන්නේ කවුරු හරි කිව්වොත් ඉගෙන ගැනීම වැඩක් නැහැ ඉගෙන ගන්න එපා ධර්මය මම ඉගෙන ගත්තේ නැත්තේ මට ඉගෙන ගන්න තිබුණා ඊට වඩා මට භවනා වැඩගත් මගේ පරිපත්‍ති මගේ ප්‍රතිපත්ති වැඩගත් නිසා මම මේ මාර්ගයේ ගියා කියලා කවුරු හරි කිව්වොත් ඒක තරම් තවත් මේ ඉගෙන ගන්න එක පහත් කරලා කතා කරොත් හරිද එහෙමයි සම් පහත් කරලා කතා කරොත් ඒ ඉගෙන ගන්න එකෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා කතා කරොත් ඒ තරම් හානිකර දෙයක් තවත් නැහැ. පෝටිල ස්වාමීන් වහන්සේගේ කතාවේ තියෙන්නේ උන්වහන්සේ ඉගෙනගෙන උන්වහන්සේ ඉගෙනගෙන භවනා කරේ නැහැනේ. එතකොට නමුත් උන්වහන්සේට පෝටිල ස්වාමීන්සේ කතාවද කියන පිරිසට වඩා වේගෙන් උන්වහන්සේ නිවන් දැක්කනේ. ඉතින් ධර්මයේ ඉගෙනගෙන ප්‍රතිපත්තිය දෙන්න නැත්නම් නිවන් දකින්නේ නැහැ ඒ කතාව හරි. නමුත් තම ධර්මයේ ඉගෙන ගත්තොත් ඒ ඉගෙනීම මේ ජීවිතයේ ප්‍රතිපත්තිය නොයදුනත් මතක තියාගන්න. නොයදුනත් අනාගතයේදී ඔබගේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රමානුකූලව මුහුකුරා මුහුකුරා යෑමට අතිශය ප්‍රබල උපකාරයක්. ඒ නිසා නිස්සරණ අධ්‍යාසයෙන් වාද කරන්න නැතුව නිස්සරණ අධ්‍යාසයෙන් ඔබ ධර්ම ඉගෙන ගන්නවා නම් ඒකාන්තයෙන් දවසක ඔබ එය හේතු කරගෙන දුකෙන් මිදෙනවාමයි. ඒක තමයි ථේරවාද නිර්වචනය. ඒ නිසා නයනු දෙකෙන් කිව්වේ ඒ වර්ථය.
එකෙන් කියන්නේ පරියප්ති දරය ඒකාන්තෙන් දවසක දුකෙන් මිදෙනවාමයි. ඒ නිසා ඒක පරියප්ති කියන එක ඔබ අවුරුදු 60ක් වෙන්න පුළුවන් 70ක් වෙන්න පුළුවන් 80ක් වෙන්න පුළුවන් ඒක අදාළ නැහැ ඔබ අධ්‍යාපනයේදී.